හවසට එහෙම නැත්තම් ට්‍රිප් එකක් යනකොට කන්න හොඳම හොඳ පහසු ස්නැක් දෙකක් අද මං කියලා දෙනවා. අයිබෝන්, අපේ අම්මයි යුටියුබ් චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මුලින්ම කියලා දෙන්නේ කඩේ තියෙන කිරලා ගන්න පැස්ටවලින් සිප්පි මුරුක්කු. පිටි අනන්න ඕනෙත් නැහැ. මේ තියෙන සිප්පි පැස්ටා ග්‍රෑම් මන් 250ක් ගත්තා. ග්‍රොසරි කඩවල්වල ගෝනිවල තියෙනවා කිරලා ගන්න පුළුවන් රුපියල් 50කට අඩු ගානක් තමයි ග්‍රෑම් 100ක් වෙන්නේ. පැස්ටවල ගානට ග්‍රෑම් 100ක් නම් වතුර මෙෂරින් කප් අඩු කෝප්ප 6ක් දාන්න. ග්‍රෑම් 250ක් නම් කෝප්ප 10ක් 12ක් විතර දාන්න. දැන් ලුණු මේස හැඳි එකමාරක් වතුරයකට දාගන්නවා. දාලා මේ වගේ කලවම් කරනවා. වතුරේක නටනකන් ඉඳලා නටනකොට පැස්ටා ටික වතුරේකට දාගන්නවා. දැන් චුට්ටක් කලවම් කරලා ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන වහලා විනාඩි 7ක් 8ක් විතර උයා ගන්නවා. ග්‍රෑම් 100ක් නම් ඊට කලින් උයා ගන්න පුළුවන් වෙයි. විනාඩි 8කට පස්සේ බලනවා මෙලෙක් වෙලා. ඔයා ගත්තේ ලොකු පැස්ටා වර්ගයක් නම් තව චුට්ටක් වෙලා තියන්න. තැම්බිලානේ තියෙන්නේ. ඒ නිසා මේ වගේ පෙරණ එකකට දාලා පෙරා ගන්නවා. ඊට පස්සේ ටැප් එක ඇරලා මේ විදියට හෝද ගන්නවා. දැන් මේ වගේ කිචන් සර්වියට් එකකට දාලා වතුර ටික තෙත මාත්තු කරගන්නවා. සිප්පි කටු වර්ගයනේ. ඒ නිසා සමහර විට මේවා ඇතුළත් වතුර තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් එහාට මෙහාට පෙරලලා තෙත මාත්තු කරගන්න. තෙත ගතිය ගොඩාක් තියෙනවා නම් විනාඩි 2-3ක් විතර ඔහොමම තියන්න. දැන් මම පාම් පිටි මේස හැඳි 3යි කෝන් පිටි මේස හැඳි 3යි දාලා මේ විදියට හලා ගන්නවා. ඔයාට කෝන් ෆ්ලා නැත්තම් පාම් පිටි උනත් දාන්න පුළුවන්. හැබැයි චුට්ටක් තද පාට වෙනවා. දැන් මේ විදියට පුංචි බෝල් එකකට මම හලා ගන්නවා. දැන් යන්තම් තෙත ගතියක් අපිට ඕනේ. දැන් මේ වගේ ටිකක් ලොකු භාජනයකට පැස්ටා ටිකක් දානවා. අපේ පිටි මිශ්‍රණයෙන් ටිකක් දානවා, කලවම් කරනවා. ආයේ පැස්ටා ටිකක් දානවා, ආයේ පිටි මිශ්‍රණයෙන් ටිකක් දානවා, කලවම් කරනවා. මේ ක්‍රමයට සේරම කලවම් කරගන්නවා. මීට කලිනුත් මම මේ විදියට වෙනත් පැස්ටා වර්ගයකින් පැස්ටා මුරුක්කු හැදුවා. මේ තියෙන්නේ වීඩියෝ එක. එකක් පැණි රසට, එකක් දැවිල්ලට හැදුවා. දැක්කේ නැත්තම් බලලා හදාගන්න වීඩියෝ එක අවසානයේ ලින්ක් එක දෙන්නම්. වැඩි පිටි තියෙනවා නම් ලොකු පෙරණ එකකින් මේ වගේ හලලා අරගන්න. නැත්තම් අතින් උනත් ඇඟිලි අතරින් හලලා ගන්න පුළුවන්. දැන් ඉතින් බදින්න තමයි තියෙන්නේ. ක්‍රිස්පියට යමක් බදිනවා නම් මේ වගේ යටට කොලයක් දාලා ස්ටේන්ලෙස් ස්ටීල් හරි ඇලුමිනියම් හරි හිල් පෙරණ එකකට දාගන්න. අපේ අම්මා කියලා දුන්න ප්‍රධාන ටිප් එකක් තමයි මේ කරේ. තෙල් එක රත් වෙලාද කියලා දැනගන්න එක පැස්ටා කෑල්ලක් තෙලට දැම්මහම ඒක නටාගෙන උඩට ආවොත් තෙල් එක රත් වෙලා. දැන් පැස්ටා ගොඩාක් පුරවන්න එපා. තෙල් එකේ ගානට විතරක් පැස්ටා දාගන්න. මේ බලන්න පැස්ටා ටික තෙලට දාපු හැටි ගොඩාක් බුබුලු වෙනවා. මේ පැස්ටා මුරුක්ක එක හදන එකේ විශේෂම ටිප් එක තමයි හැඳ නවත්තන්න නැතුව එක දිගටම හැඳ ගගා ඉන්න ඕනේ. බැදිලා ඉවරයි කියලා දැනගන්නේ කොහොමද? තෙල් එකේ බුබුලු ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ පාට වෙනස් වෙලා ටිකක් දුඹුරු පාට දෙනවා. ඒ වගේමයි ක්‍රිස්පි සද්දෙත් තියෙනවා. සමහර විට ඔයා ක්‍රිස්පීට එන්න කලින් බෑවනම් චුට්ටක් වෙලා ඉඳලා ආයෙ සැරයක් තෙලට දාලා අරගන්න. කලින් බැදලා දාගත්තු ටික වෙන එකකට දාලා දෙවෙනියට බදින එක ආයෙ ස්ට්‍රේන් එකට දාගන්නවා. කලින් බෙදපු පැස්ටා එක උඩටම දෙවෙනියට බදින එක දාන්න එපා. එතකොට දෙවෙනියට බදින එකේ තෙල් වැක්කිරෙනේවා පළවෙනි එකට යයි. දැන් ඉතින් බෙදලා ඉවරයි. ලොකු වෙලාවක් ගියේ නෑ. දැන් මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් කලවම් කරලා සිප්පි පැස්ටා මුරුක්කු එකට දාලා කලවම් කරනවා. පේනව නේද සද්ද? දැක්ක නේද? පිටි අනන්න ඕනේ නෑ, පිටි ගේන්න ඕනේ නෑ, ඉඳියාප වංගෙඩි ඕනේ නෑ. කිසිම දෙයක් නැතුව ලේසියෙන් හදාගත්තා. ද මුරුක්කු රසක් එනවා. ගෙදර චූටි දුවල පුතාලට, ඒ වගේම වැඩිහිටියන්ට වැස්ස වෙලාවට හදාගන්න ඔන්න රසවත් ස්නැක් එකක්. මම මේ වගේ බෝතලයක දාගන්නවා.
පුංචි විවේකයක් ලැබුණු වෙලාවක මේකෙන් පොඩ්ඩක් කනවා. අපේ ගෙදර පුංචි අයත් හරිම කැමති කෑමක් තමයි මේ පැස්ට මුරුක්කු. ඊළඟට අපිට අවශ්‍ය කඩල පරිප්පු විතරයි. අර අපි වඩේ හදන්නේ අන්නේ කඩල පරිප්පු. ඒකෙන් අපි කඩල කඩේටත් වඩා රසට පරිප්පු කඩල හදනවා. මේ තියෙන කඩල පරිප්පු ඇටේ මෙන්න මේ වගේ තියෙන්නේ. වටාන කීලයකකුත් තියෙනවා. කඩේට ගිහිල්ලා හරියට තෝරලා අරගන්න. කඩල පරිප්පු ඇටේ වටාන එකට වඩා චුට්ටක් උසයි. කඩල පරිප්පු ග්‍රෑම් 250 3-4 සැරයක් විතර හොඳට හෝදලා පැය 8ක් විතර පෙඟෙන්න තියන්න. කලින් ගන්න එපා, හොඳට පෙඟෙනකන් ඉන්න. මේ පැය 8කට පස්සේ බලන්නකෝ, නෑඹිලි උඩටම ඇවිල්ලා හොඳටම පෙඟිලා. ඊළඟට මේ වගේ කිචන් ටවල් එකක් උඩින් දාලා, එම් නැත්තම් සර්වියට් එකක් හරි පරණ රෙදි කෑල්ලක් හරි උඩට දාලා වේල ගන්න ඕනේ. ඒ කිව්වේ වේලෙන්න වේලෙනවා නෙමේ, තෙත ගතිය යන්න වේලෙනවා. වතුර වල තෙත ගතිය ගියාට පස්සේ බදින්න තමයි තියෙන්නේ, හරි ලේසි. මේ පුංචි ඇටනේ තෙලට දාලා බදලා ගන්නකොට ටිකක් වෙලා යනවා. එකපාරට ගන්න ඕන නිසා මේ වගේ පෙරණ එකක් තියන්නේ. ඔය පුංචි තාච්චියකින් බදිනවා නම් පොඩි පෙරණ එකක් තියලා ඒකට දාලා බද ගන්න. තේ පෙරණ එකේම තියන්නපා. තෙල් එක රත් වුණාට පස්සේ කඩල ඇටයක් දාලා බලනවා. පළවෙනි ටිප් එක. තවම තෙල් එක රත් වෙලා මදි. තව චුට්ටක් ඉඳලා මම පරිප්පු ඇට ටික දාගන්නවා. තෙල් එක වැහෙන්නම දාන්නේ නැහැ, සාමාන්‍ය ගානකට දාගන්න. ඊළඟට වැදගත්ම ටිප් එක තමයි පරිප්පු දැම්මට පස්සේ නොනවත්වා කලවම් කරන්න. ඊළඟ ටිප් එක, වැදිලා ඉවර වුණා කියලා දැනගන්නේ කොහොමද? මෙන්න මේ වගේ තෙල් වල තියෙන බුබුලු ටික අඩු වෙනවා. ඒ වගේමයි පරිප්පු කඩලවල පාට වෙනස් වෙනවා. දැන් මේ වගේ පෙරලා හිල් තියෙන පෙරණ එකකට දාගන්නවා. ඊළඟ කොටසත් දාලා බදින්න පටන් ගන්නවා. බලන්නකො හොඳට, දාපු හැටියෙම පෙන ගොඩාක් තියෙනවා. බැදිලා ඉවර වෙනකොට පෙන අඩු වෙනවා. තව එකක් කියන්න ඕනේ, පුංචි අය එහෙම මේ වගේ දේවල් කරන්න යන්න එපා. අනිත් එක, මේ වගේ පැතලි තාච්චියක් තියෙනවා නම් ලේසියෙන්ම අඩු තෙල් ටිකකින් බැද ගන්න පුළුවන්. දෙවෙනි කොටස දාන්න කලින් පළවෙනි කොටස වෙන තැනකට මාරු කරගන්න. තෙලට දාන මේ වගේ පෙරණ එක උඩට එන්නේ නැති වෙන්න ගානට ඇතුලේ හිටින එකක් ගන්න. නැත්තම් ඒක ඇඟ පැත්තට පෙරලෙන්න පුළුවන්. බලන්නකෝ, සේරම මේ වගේ බැදගත්තා. හරිම සතුටුයි. දැන් නිවුනට පස්සේ සේරම එක තැනකට දාගෙන ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් දාලා රස කරගන්නවා. අම්මෝ, පරිප්පු කඩල කනකන් ඉවසිල්ලක් නැහැ. පුංචි අයට ලොකු ගණන් දීලා බිස්කට් වර්ග වෙන වෙන කෑම කඩෙන් ගේනවට වඩා ගෙදරම මේ වගේ එකක් හදලා බෝතලයක දාලා, එහෙම නැත්තම් පැකට් කරලා මාස 3ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. කඩල කඩේ පරිප්පු කඩල වගේම තියෙනවා. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. හැබැයි ඊට වඩා ටිකක් රසයි. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් ගෙදර බදිනකොට අලුත් පොල් තෙල් වලින්නේ බදින්නේ. එකම දෙයක් බැදපු පොල් තෙල් වල එක දිගට ගොඩාක් බදින්න හැනේ. අන්න ඒ නිසා ගොඩාක් රසයි. 2018 අගෝස්තු 17 මේ පරිප්පු කඩල ස්වයං රැකියා වීඩියෝ එකක් කළා. ඒකේ මම පැකට් කරන හැටිත් කියලා දුන්නා. දැක්කේ නැත්තම් ඒ වීඩියෝ එක බලන්න. මේ වගේ කඩල වර්ග, මුරුකු වර්ග, අලපිති, දෙල්පිති, කෙසෙල්පිති, මඤ්ඤොකපිති, මේ වගේ චිප්ස් වර්ග ගොඩාරියක් කියලා දීලා තියෙනවා. ඒ වගේමයි උළුඳු වඩේ, මසාල වඩේ, කීර වඩේ, තව බොහෝ වඩේ වර්ග කියලා දීලා තියෙනවා. හුඟක් අය හරියට රට කජු බෙද ගන්න දන්නේ නැහැ. ඒකත් කියලා දීලා තියෙනවා. කජු කොරදියල්, රට කජු ටොෆි, පුහුල් දෝසි, මේ වගේ හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඔයගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සිනේ තනේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. වීඩියෝ එක යටත් තියෙනවා, ක්ලික් කරලා බලන්න. ඒ වගේමයි ඔයාගේ ලයික් එකයි වටිනා කමෙන්ට් එක අකුරු වලින් සනන් කරන්න. ගෙදර කෑම ඉල කන මගේ ආදරණීයන්ට බොහොම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න
ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න.